නැතෙම් බැලුම්ගල අපි හැමදාම පෙන්වා දෙන ප්‍රධාන කාරණාවක් තමයි අපේ රට තුළ විවිධ වූ ජාවාරම් විවිධ වූ කාලයන් තුළ ක්‍රියාත්මක වෙනවා. මේ ජාවාරම් වලට හසු වෙන මේ ජාවාරම් වලින් ප්‍රයෝජන ගන්න බොහෝ පිරිසක් අපේ රටේ ඉන්නවා. නැතෙම් බැලුම්ගල අද අනාවරණය කරන්න යන්නෙත් ඒ ආකාරයෙන් වූ කාරණාවක් තමයි. ඊයේ දවසේදී net news වෙබ් අඩවියේ netnews.lk වෙබ් අඩවියේ ප්‍රවෘත්තියක් වාර්තා කරලා තිබුණා. ව්‍යාජ ලෙස සකස් කළ ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගෙන කටුනායක ගුවන්තොටුපළින් කැනඩාව බලා යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ එකක නිලධාරීන් විසින් අත්අඩංගුවට රන් තියෙනවා කියලා. මේ සකකරු මේ 27 හැවිරිදි පුද්ගලෙක් බව තමයි ඒ ප්‍රවෘත්ති සඳහන් වෙන්නේ. ඒ වගේම මේ තරුණයා මේ සෞදි අරාබියේ දමාම් නුවර බලා පිටත් යාමට නියමිතව තිබුණු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයකට යාමට තමයි ලෑස්ති වෙලා හිටියා කියලා මේ netnews.lk අපේ වෙබ් අඩවියේ මේ ප්‍රවෘත්තිය වාර්තා කරලා තිබුණේ. දැන් මෙතනදී කියවෙන ප්‍රධානතම කාරණාවක් තමයි ව්‍යාජ ලෙස සකස් කළපු ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් පාවිච්චි කරලා මේ විදිහට නීති විරෝධීව රටින් බැහැරව යන්න උත්සාහ කළා කියන කාරණාව. දැන් මේ කොහොමද මේ නීති විරෝධී ක්‍රම ඔස්සේ අපේ රටේ මේ පාස්පෝර්ට් එක ගුවන් ගමන් බලපත්‍රය හදන්නේ? මේ හරහා ක්‍රියාත්මක වෙන ජාවාරම් මොනවද? සහ දැන් මෙතන නම් මේ තරුණයෙක් තමයි අත්අඩංගුවට රන් තිබුණේ ව්‍යාජව හදපු පාස්පෝර්ට් එකක් පාවිච්චි කරලා රට යන්න ගිහිල්ලා. හැබැයි දැන් මේ අහුවෙච්ච අවස්ථාවනේ. මෙහෙම අහු නොවි ලංකාවෙන් පැනලා ගිය බොහෝ පිරිසක් ඉන්නවා. පසුගිය කාල සීමාවේදී මේ ගුවන් තොටුපළ හරහාම විවිධ වූ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් රටින් පලා ගියා. විශේෂයෙන්ම මේ වෙඩි තැබීම් වලට, අපරාධවලට, මංකොල්ල කෑම් වලට, පාතාල ක්‍රියාවලට, මත්කුඩු ජාවාරමට සම්බන්ධ අපරාධකාරෝ රටින් පලා ගියා. මේ ව්‍යාජව සකස් කරපු ගමන් බලපත්‍ර යොදාගෙන ඒ වගේම මේ විවිධ වූ වෙනත් ක්‍රමෝස්සේ මුහුදු මාර්ගයෙන් වෙන්න පුළුවන් ආදී ක්‍රමවලින් පලා ගියා. එහෙම පලා ගිය එක්කෙනෙක් තමයි කංජිපාන ඉම්රාන් කියලා කියන්නේ. දැන් මේ වෙනකොට තොරතුරු වාර්තා වෙනවා මේ කංජිපාන ඉම්රාන් ප්‍රංශයේ සරණාගතභාවය සඳහා ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කරලා තිනවාය. සහ මේ ඔහු ප්‍රංශයේ සැඟව සිට ඒ සම්බන්ධයෙන් වෙන කටයුතු සිදු කරමින් ඉන්නවායි කියන කාරණාව සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙනවා. දැන් කංජිපාන ඉම්රාන් කියලා කියන්නේ අපේ රටේ නමගිය අපරාධකරුවෙක්. ඔහුට රතු වරෙන්තු නිකුත් කරලා තිනවා ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගැනීම සඳහා. එහෙමනම් මේ රතු වරෙන්තු නිකුත් කරලා තියෙන පුද්ගලයෙක් ව්‍යාජ ගමන් බලපත්‍රයක් පාවිච්චි කරලා, ව්‍යාජ තොරතුරු ඇතුළත් ගමන් බලපත්‍රයක් පාවිච්චි කරලා කොහොමද ප්‍රංශයේ වගේ රටකට ආවේ? මෙන්න මේ කාරණාව සම්බන්ධයෙන් තමයි netfm බැලුම් ගලද්දී අපි ගවේෂණය කරන්නේ. මේ ගවේෂණයේදී අපි අනාවරණය කරගත්තු තොරතුරු රසක් තියෙනවා. කොහොමද මේ ව්‍යාජ ගමන් බලපත්‍ර ව්‍යාජ තොරතුරු ඇතුළත් කරලා මේ ගමන බලපත්‍ර හැදෙන්නේ? මේ ජාවාරම් පිටිපස්සේ ඉන්නේ කවුද? මේක මැනපවත්වන්න දැනට අරන් තියෙන ක්‍රියාමාර්ග මොනවද කියන කාරණා සම්බන්ධයෙන් අපි අද අනාවරණය කරන බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා වැඩසටහන අවසානයේ අහන්න. දැන් මුලින්ම එල්ලෙන කතාවනේ මේ කංජිපාන ඉම්රාන් මේ මොහොතේදී මේ පැරිසියේ සරණාගත භාවය ඉල්ලුම් කරලා තියෙනවා කියන කාරණාව. අපි මේ කාරණාව සම්බන්ධයෙන් කොහොමද මේ රතු වරෙන්තුවක් තියෙන ජාත්‍යන්තර පොලිසිය ඔස්සේ අත්අඩංගුවට ගන්න නියම කරලා ඉන්න රතු වරෙන්තු තියෙන සිකකරුවෙක් පැරිසියට ඇවිල්ලා කොහොමද මේ වැඩේ කරන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් හිටපු තානාපතිවරයෙක් වෙච්ච උදයංග වීරතුංග මහත්මයාගෙන් මේ කාරණාව මුලින්ම අපි ඇහුවා. දැන් සාමාන්‍යයෙන් ඔබ සඳහන් කරපු ආකාර රතු වරෙන්තුවක් තියෙන පුද්ගලයෙකුට පුළුවන්කමක් තියෙනවද ඔය කියන විදිහට ප්‍රශ්න ඇතුල් වෙන්න? ඒතර අත්තරංගුර ගැනීමක් සිද්ධ වෙන්නේ නැද්ද එහෙමනම්? මම සාමාන්‍යයෙන් මේ වගේ චරිත යුරෝපයේ හරි වෙනත් රටකට ඇතුල් වෙන්නේ නීතියානුකූලව නෙමෙයි කියලායි මගේ මතය. මොකද ඉන්ටර්පෝල් රතු වරෙන්තුවක් තියෙන කෙනෙක්ගේ රටකට ඇතුළ යුරෝපයේ වගේ රටකට ඇතුල් වෙනකොට ඔහුගේ ඇඟිලි සලකුණු, ඔහුගේ අනිත් දේවල් බලනවා. එතකොට ඒ අනිවාර්යෙන්ම රතුවරෙන්තුවක් තියෙන කෙනෙකුට ඇතුල් වෙන්න අමාරුයි. නමුත් ඔහු මෙහිදී සිදු කරන්නේ නැත්තේ යුරෝපයට ඇතුල් වෙන්නේ නැත්තේ නීතියානුකූලව නෙමෙයි. එතකොට යුරෝපයට ඇතුල් වෙලා නීතියානුකූල නැති විදියට ඉන්න කෙනෙක්
වුණත් ඔහුට පුළුවන් ව්‍යාජ නමකින් පෙනී සිටින්න. ඔහුට පාස්පෝර්ට් එකක් තියෙනවා නම් ව්‍යාජ නමකට, ඒ පාස්පෝර්ට් එක ලංකාවේ නොවේ වෙන්නත් පුළුවන්, වෙන ඉන්දියාව වගේ රටක වෙන්නත් පුළුවන්. නමුත් ඒ ව්‍යාජ පාස්පෝර්ට් එකකින් ඔහුට පුළුවන් මේ කටයුත්ත ආරම්භ කරන්න. නමුත් ව්‍යාජ පාස්පෝර්ට් එකකින් ගියත් ඉන්ටර්පෝල් රතු වරෙන්තුවක් තියෙන නිසා ඔහුට අපිට අපේ රජයට පුළුවන් ඔප්පු කරන්න ඔහු ව්‍යාජ පාස්පෝර්ට් එකක ඉන්නේ කියලා. ඉතින් ඒ පියවර රජය ගත්තොතින් එතනදී ඔහුගේ තීන්දු තීරණ වලට බාධාවක් වෙන්න පුළුවන්. ඒ පියවර ගතියුතුව තිබෙන බව සිහිපත් කරමින් ඉරාන් දැන් කංජිපානි රටින් පැන්නේ පාස්පෝර්ට් එකකින් නෙමෙයිනේ. ඒ කියන්නේ ඒක නැත්නම් බැලුම් ගල මේ සාක්ෂි සාධක එක්ක අනාවරණය කරා මෙන්න මෙතනින් තමයි පයින්නේ, මෙන්න මේ වෙලාවට තමයි පයින්න නියමිතව තියෙන්නේ කියලා. ඒ පිළිබඳ තොරතුරු ලබා දුන්නත් කොටු කර ගන්න බැරි වුණා කංජිපානි පැන්නා. ඔව්. දැන් පැනපු කංජිපානිට කොහෙන්ද පාස්පෝර්ට් එක? අන්න හරියි. ඒකත් හොර පාස්පෝර්ට් එකක්. එතකොට මේක ලංකාවේදී හදපු එකක්ද, එහෙම නැත්නම් විදේශයකදී හදපු එකක්ද? විදේශයකදී නම් හැදුවේ, ඒක කොහොමද හැදුනේ? සහ මේ හොර පාස්පෝර්ට් කියන වචනේ පිළිබඳ වෙනම කියවීමක් තියෙනවා, අපි ඒක සාහට පැහැදිලි කරන්නම්. ඒ කොහොම වුණත් මේ ව්‍යාජ පාස්පෝර්ට් එක, එහෙම නැත්නම් හොර පාස්පෝර්ට් එක අපේ රටේදී හැදුණු එකක්ද, එහෙම නැත්නම් කංජිපානි පැන්නට පස්සේ හෝ පණින්න කලින් විදේශයකදී හැදුණු එකක්ද, එහෙමනම් කොහොමද ඒ වැඩේ වෙන්නේ? ඒක අපි හරියට කියවා ගන්න අවශ්‍යයි. එහෙම වුණොත් තමයි මේ ජාවාරම මඩින්න යම් පියවර ගන්න පුළුවන් වෙන්නේ. ඩිලිෂන්, අර ඩිලිෂන් කියෝ විදිහට මේ ව්‍යාජ දත්ත ඇතුළත් කරලා පාස්පෝර්ට් සෑදීමේ ජාවාරම කාලෙක ඉඳන් ලංකාවේ කරගෙන ගියා. මේ කරන් යනකොට මේ ආගමන විගණන දෙපාර්තමේන්තුවේ බුද්ධි නිලධාරීන්, ඒ වගේම පොලිස් විශේෂකාර බලකාය වගේ එකතු වෙලා මේ ස්ථාන රැසක් වැඩලීම් කළා. ඒ කියන්නේ හොර පාස්පෝර්ට් හදන තැන්. ඒ කියන්නේ ව්‍යාජව මුද්‍රණය කරන තැන්. පාස්පෝර්ට් එකම හොරයි. හොරයි. එතකොට මේ එහෙම තැන් අල්ලනකොට, ඒවට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනකොට මේ ජාවාරම්කාරයෝ බලනවා, රයිට් මේක ලංකාවෙන් නම් කරන්න බෑ එහෙමනම් නේ. මේක වෙන ක්‍රමයක් ගහන්න ඕනේ මේ වැඩේට. කියලා මේක අල්ලන්නේ පිටතනක ගැහුවොත්නේ. අපිට බැයිද මේක ඇතුළෙම ගහගන්න? අන්න හරි. මෙහෙම කියලා මේක සම්බන්ධයෙන් තොරතුරු හොයලා මේක මේ ජාවාරම් පුළුල් කරන්න පටන් ගත්තා. ඔන්න ඒ අනුව තමයි ආරක්ෂකාංශ දැන් විමර්ශන ආරම්භ කරලා තියෙනවා. මේ ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රයට සමානව ව්‍යාජව මුද්‍රණය කරන ගමන් බලපත්‍රයක් ඩුබායි රාජ්‍යයේ හැදෙනවා. ඒක සම්බන්ධයෙන් අපිට තොරතුරු මෙන්න මෙහෙම වාර්තා වුණා. පසුගිය දවස්වල මාධ්‍ය වාර්තා කරලා තිබුණා අපේ රටේ සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ පාතාල සමාජිකයන්ට රටින් පලා යන්න ඩුබායි ඉඳලා ව්‍යාජ පාස්පෝර්ට් සකස් කරලා ශ්‍රී ලංකාවට එවපු ජාවාරමක් සම්බන්ධව. දැන් මේ වෙන විට ඒව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වෙලා තියෙන්නේ. මේ පාස්පෝර්ට් එක ප්‍රින්ට් කරලා තියෙන්නේ ඩුබායි වලදී. හැබැයි ඒකේ තියෙන ඩේටා ටික ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට එකතු කරලා තියෙනවා. මේ වගේ සිද්ධියක් වෙච්ච පළවෙනි අවස්ථාව මේක. මීට කලින් නම් ලංකාවේ විවිධ තැන්වලින් මේ පාස්පෝර්ට් හොරට ප්‍රින්ට් කරන අය ඇල්ලුවා. මේකේ තියෙන සැකය තමයි පාස්පෝර්ට් එක ඩුබායි වලදී ප්‍රින්ට් කරලා ගෙනාවාම මේ ඩේටා ටික කොහොමද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඩේටා සිස්ටම් එකට එන්ටර් වුනේ කියන එක. මේක සම්බන්ධයෙන් තමයි සොයා බලන උනේ. සාමාන්‍යයෙන් මේව ඩුබායි වලදී ප්‍රින්ට් කරන පාස්පෝර්ට් එක ඩිනාර් 1000 ඉඳලා 10000 දක්වා මිලකට අයවි කරනවලු. දැන් ප්‍රශ්නේ තියෙන්නේ හොර පාස්පෝර්ට් එකක්. එහෙම නැත්නම් කෙලින්ම එළියේ ගහගන්න එකක්. එහෙම නැත්නම් ව්‍යාජව සකස් කරගන්න පාස්පෝර්ට් එකක්. ඒ කිව්වේ ඇතුලේ තමයි ගහගන්නේ. හැබැයි ව්‍යාජ තොරතුරු දීලා නම වැරදි, නම වෙනස්, එහෙම නැත්නම් උපන්දිනය වැරදි, උපන්දිනය වෙනස්, ඇංගලි සලකුණු මේවා පිළිබඳ යම් වංචාවන් කරලා. කොහොම නමුත් මේ හොර පාස්පෝර්ට් එක හෝ ව්‍යාජ පාස්පෝර්ට් එක හදාගන්නේ මොකටද? පැහැදිලිනේ. ඔව්. හරිපාරෙන් රට යන්න බැරි කෙනෙක්. ඔව්. නේ? නියම තොරතුරු දීලා රට යන්න බැරි කෙනෙක්. එක්ක සමහර විට අධිකරණ වාරණයක් තියෙනවා රට ගමන් සම්බන්ධයෙන්. එහෙම කෙනෙක් ඔන්නේ එක්ක ව්‍යාජ පාස්පෝර්ට් එකක් හොර පාස්පෝර්ට් එකක් හදලා රට යන්න හදනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නීති විරෝධී කිසියම් කටයුත්තක් වෙනුවෙන් ඒ රටේදී මද්‍රව්‍ය ජාවාරම සිදු කරන්න, ඒ රටේදී මිනී මැරුම් සිදු කරන්න, එහෙම නැත්නම් නීති විරෝධී ක්‍රියාවක යෙදිලා නීතියෙන් පලා යාම සඳහා කංජිපාණි ඉම්රාන් වගේ අය, නිගනේ මුල්ල සංජීව වගේ අය. අපි මේ කියන්නේ මේ අය හොර පාස්පෝර්ට් එක හදාගෙන අපේ රටෙන් ගියා කියලා නෙමෙයි. කංජිපාණි නම් පැන්නේ එයාපෝර්ට් එක හරහා නෙවෙයි කියලා දැන්
බොහෝ සාක්ෂි තියෙනවා. හරි වෙන පාරකින් පෑන්නේ. හැබැයි මුලින් යන රටේ නෙමෙයිනේ පළපදියම් වෙන්නේ. වඩා ඉහළ සුරක්ෂිත භාවයක් සහිත වඩා පහසුවෙන් අතපය දිග හරින්න පුළුවන් රටකට යන්න උත්සාහ කරනවා. ගිහිල්ලා ඒ නිකන් ඉන්නෙත් නැහැ. තවත් වරප්‍රසාද දිනා ගැනීම සඳහා පුළුවන් නම් සරණාගත භාවය ලබා ගන්න, දේශපාලන රැකවරණ ලබා ගන්න ඔවුන් උත්සාහ කරනවා. දැන් ප්‍රංශේ මේ වෙනකොටත් ඉන්න නමගිය මේ මද්‍රව්‍ය ජාවාරම් කරුවේ. ඔව්. හරි. ඔහු ඒ රැඳී ඉන්නෙත් එහෙමනේ. අන්න හරි. සරණාගත රැකවරණ සහිතව. ඔව්. එතකොට ඊට පස්සේ අපේ රටේ හිටපු අර පොලිස් පරීක්ෂකවරේ. එයාත් රට පැන්න. ඔව්. එයාත් දැන් ඉන්නේ ප්‍රංශේ. ඉතින් එයා රටින් පැන්නෙත් මේ පාතාල කරුවන්ගෙන් තරජන තියෙනවා කියලානේ. ඔව්. එහෙමනේ මේ මේ රටින් මරණ තරජන තියෙනවා. ඒ නිසා තමයි රටින් යනවා කියලා එයාත් ගියේ. ඔව්. පැනලා එයා ගියේ ප්‍රංශේ. ප්‍රංශේ. දැන් එයාත් සරණාගත භාවය අපේක්ෂා කරමින් ඉන්නවා. ඔව්. ඒතර මේ සරණාගත භාවයට අගතිදායක වෙන්න පුළුවන් කියලා සමහර හඬපට එහෙම එළියට එනක වළක්වන්න සෑහෙන උත්සාහයක යෙදෙනවා. ඔව්. ඊ අතරේ ඔන්න කංජිපාණි දැන් හෙන වටයක් ගහලා ප්‍රංශයට ගිහින් කියලා තමයි කියන්නේ. ඔව්. ගිහිල්ලා එයාත් ඔන්න ඒ රට සරණාගත රැකවරණ, දේශපාලන රැකවරණ ලබා ගන්න උත්සාහ කරනවා කියලා තමයි කියන්නේ. ඒතර මොකක්ද මේ සරණාගත රැකවරණේ? මොකක්ද මේ දේශපාලන රැකවරණේ? ඕන කෙනෙක්ට ඕන රටක ඕන විදිහකට එහෙම රැකවරණ අත්පත් කරගන්න පුළුවන්ද? මොනවද මේ සරණාගත රැකවරණ ලබා දීමේ නිර්ණායකනේ? රටක අපරාධ සිදු කරලා ඒ අපරාධ සම්බන්ධයෙන් චෝදනාවට ලක් වෙලා රතු වරින්දුනකුත් කරලා ජාත්‍යන්තර පොලිසියෙන් ඊට අදාළව අදාළ නඩු කටයුතු පවා විභාග වෙමින් තියෙද්දි අපමත එළියට ආපු ගමන් රටින් පැනලා එහෙම කෙනෙක්ටත් පුළුවන්ද මේ දේශපාලන රැකවරණ ගන්න, සරණාගත රැකවරණ ගන්න? මොකක්ද මේ හරුපේ? අපි දැන් මේක තේරුම් ගන්න ඕනේ. අපි මේ කාරණාව සම්බන්ධයෙන් නීතිඥ සංජය එස් ආරියදාස මහත්මයාගෙන් කරුණු විමසීමක් කළා. සරණාගත භාවය සාමාන්‍යයෙන් ලෝකයේ සරණාගත භාවය ඉල්ලීම සඳහා අයිතිය තිබෙන්නේ මූලික වශයෙන් දේශපාලන ගැටලු සම්බන්ධයෙන්, එහෙම නැත්නම් ජනවාර්ගික හරි කුලය සම්බන්ධයෙන් හරි, එහෙම නැත්නම් ප්‍රාදේශීය කොටසකට තියෙන ගැටලුකාරී තත්ත්වයක් සම්බන්ධයෙන් තමයි සරණාගත භාවය සාමාන්‍යයෙන් ලෝකයේ ඉල්ලීමේ හැකියාව තිබෙන්නේ. එතකොට මේකට අදාළ මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 1951 ප්‍රඥප්තිය සරණාගතින් සම්බන්ධයෙන් සම්මුතියක් තිබෙනවා. මේ සම්මුතිය තමයි ලෝකයේ සාමාන්‍යයෙන් මේකට අදාළව භාවිත වෙන්නේ. එතකොට දැන් ලංකාවේ මේ සරණාගත භාවය කියන කාරණාව සඳහා පුද්ගලයන් යොමු වෙන්නේ දැන් අපි දන්නවා එල්ටීටී ත්‍රස්තවාදී සම්බන්ධයෙන් යුද්ධයේ තිබෙන අවස්ථාවන්වලදී දමිළ ජනතාව බොහෝ අවස්ථාවන්වලදී සරණාගත භාවය සඳහා ඉල්ලීම් කරලා තිබෙනවා. එතකොට මේකේ පැති දෙකක් තියෙනවා චිරාන්. එක තමයි පුද්ගලයන් සරණාගත භාවය ඉල්ලන්නේ ඒ රටට ගිහිල්ලා ලංකාවේ යම් ක්‍රියාකාරකම් මෙහෙවීමේ නිදහස ලැබෙන නිසා. මොකද ඒක ලංකාවේ එවැනි කටයුතු මෙහෙවනවා කියන தත්ත්වය ඔප්පු කිරීමේදී පත්‍ර ගැටලුකාරී තත්ත්වයක් හින්දා ඇති වෙන හින්දා ඔවුන් කිසියම් රාජ්‍යයක සරණාගතයින් විදිහට ආරක්ෂාව ලැබමින් ලංකාව තුල ඔවුන්ගේ ක්‍රියාකාරකම් මෙහෙවනවා. එතකොට මේක පාතාල කණ්ඩායමක් හරි එහෙම නැත්නම් රත්තවාදී සංවිධානයක පුද්ගලයෙකුට හරි තිබෙන අවස්ථාවක්. ඔන්න හරි. ඒතර ඒගොල්ල තමයි බොහොම පැහැදිලිව මේක ත්‍රස්ත සංවිධානයක පිරිසක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් පාතාල කල්ලියක සමාජිකයන් පිරිසක් වෙන්න ඕනේ. එසේ නොවන අවස්ථාවක් නැත්තේ නෑ. අනිවාර්යයෙන්ම. නැත්නම් රටවල් වල දේශපාලනික පීඩාවට යම් පුද්ගලයෙක් පත් වුනහම ඒ අවස්ථාවේදී වෙනත් රටක දේශපාලන රැකවල් ඉල්ලා සිටිනවා. ඔව්. අපේ රටේම වුණත් එහෙම සිද්ධි වාර්තා වූ අවස්ථාවක් නැත්තේ නෑ. හැබැයි දැන් මේ සිදුවීමින් තියෙන්නේ මොකක්ද? මේ සිදුවීමින් තියෙන්නේ ඔවුන් විසින් සිදු කරනු ලබන නීත්‍යානුකූල නොවන හෝ රටට එරෙහි ක්‍රියාකාරකම් අවහිරයකින් තොරව පහසුවෙන් සිදු කර ගැනීම සඳහා වන වරප්‍රසාද ටික අත්පත් කර ගැනීමට දරන උත්සාහය. මේක අපේ රට ඇතුළේ ඉඳන් කරන්න බෑ. ඒ කියන්නේ අපේ රට ඇතුළේ ඉඳන් මේක කරන්නත් බෑ. දැන් ඔය ගොඩක් කට්ටිය මේ හැංගිලා ඉන්න තැනගේ ඩුබායි කියලා කියන්නේ. ඩුබායි වල හැංගිලා ඉඳන් මේ වැඩේ කරන්නත් බෑ. දැන් අපේ රටේ ඉඳන් ඇයි කරන්න බැරි? අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව සහ අනෙකුත් විමර්ශන ආයතන වල නිලධාරීන් විමර්ශන සිදු කරලා නීත්‍යානුකූල නොවන ක්‍රියාකාරකම් වල යෙදෙන අය, කුඩු විකුණන අය, ඊළඟට මිනි මරණ අය, බැංකු කොල්ල කන අය අත්අඩංගුවට අරගෙන නීතියේ ඉදිරියට අධිකරණයේ ඉදිරියට බඹුණනවා. ඔව්. හරි. වෙන රටක ඇයි මේක කරන්න බැරි? ඒ රටේ නීතිපද්ධතියත් ක්‍රියාත්මකයිනේ. ඒ නීතිපද්ධතියට ඒ අය වැරදි කරුවන් වෙනවනේ. අපි දැකලා තියෙනවනේ ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනීමේ ශ්‍රී ලංකාවේ අපරාධ වලට සම්බන්ධය. අපි දැකලා තියෙනවනේ බංග්ලාදේශයේදී කරන අත්අඩංගුවට ගැනීම. මේ ඊයේ පෙරේද වාර්තා වුණා චිරාන් ඩුබායි වලදී. ඔව්.
දැන් පහුගිය සතියේ නෙතෙෆෙම් බැලුම් ගල අපි අනාවරණයක් කළා අපේ රටේ පුරවැසියන් ඩුබායි වලට ගෙන්වාගෙන ඩුබායි වල බිල්ඩින් වල හිර කරගෙන සයිබර් අපරාධ සඳහා යොදවා ගන්නවා. හරි. ඒතර ඒ අය ලෝකෙ පුරා ඉන්න ධනවතුන් වන්දනවා. එහෙම නැත්නම් ඔට්ටු තරංග පවත්වන නීත්‍යානුකූල නොවන පරිදි ඒ වායේ ව්‍යාජ වෙනස්කම් සිදු කරනවා නීත්‍යානුකූල නොවන පරිදි මේ අපරාධ ක්‍රියාකාරකම් වල යොදවා ගන්නවා. ඔන්න වැඩේ වෙලා. ඔව්. පිරිසක් අත්අඩංගුවට අරගෙන ඒ අත්අඩංගුවට ගත්ත අය අතරින් කොටසක් ඔන්න අපේ රටට ආයි පිටුවහල් කරලා. තව කොටසක් පිටුවහල් කරන්න නියමිතව ඉන්නවා. ඒ වගේ අදාළ රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා. ඔව්. මේ තත්වයන්ගෙන් බේරෙන්න ඔන්න යොදා ගන්න අවියක් මෙවලමක් තමයි දේශපාලන රැකවරණ ඉල්ලා සිටීම. සරණාගත රැකවරණ ඉල්ලා සිටීම. අපි තවදුරටත් මේක පැහැදිලි කරගමු. ලංකාව තුළ පහුගිය කාලේ මේ පුද්ගලයන් සරණාගතභාවයේ ඉල්ලීම සම්බන්ධයෙන් කටයුතු කරන්න මූලිකම වෙච්ච කාරණාව තමයි චිරාන් මේ රටේ සැකකරුවෝ බොහෝ අවස්ථාවන්වලදී අත්අඩංගුවට අරගෙන අධිකරණ ක්‍රියාමාර්ග වලින් තොරව ඝාතනය වීමකට ලක් වුණා. ඔබ ඒ සම්බන්ධයෙන් ඉතාම පුළුල් අවබෝධයක ඉන්නවා. මම දන්නවා ඔබ මේ මාධ්‍ය ආයතනයේ සහ මේ වැඩසටහන ඒ සම්බන්ධයෙන් ඉතාම දැඩි සංවේදී භාවයක් දක්වලා තිබෙනවා. එතකොට ඒ තත්ත්වයත් එක්ක පුද්ගලයන් විශ්වාස කරනවා ලංකාව අධිකරණමය ක්‍රියාවලිය තුළ ඔවුන් දඬුවමකට යටත් වීමට අතිරේක ඔවුන් නියත වශයෙන්ම මේ අත්අඩංගුවේ සිටියේදී කිසියම් හේතුවක් මත ඝාතනය වීමේ තර්ජනයක් තිබෙන බවට ඔවුන් පෞද්ගලිකව විශ්වාස කරනවා. එතකොට අතීතයේ වෙච්ච සිද්ධි ඒකට උපයෝගී කරගෙන තමයි ඔවුන් ඔය සරණාගත භාවය ඉල්ලීම කරන්නේ. එතකොට ඒකේ රාජ්‍ය වගකීමේ යම් කිසි අඩුපාඩුවකුත් තිබෙන නිසා තමයි ඔවුන්ට සරණාගත භාවය ඉල්ලීමේ හැකියාව සහ සිතුවිල්ල පහළ වෙලා තියෙන්නේ. දැන් මෙන්න මෙතනදී මේ ටිකත් කියන්න ඕනේ චිරා. නේ අපරාධ මැඩීමේ යාන්ත්‍රණය මේ දරුවෝ හොරතල් කරනවා වගේ කරන්න පුළුවන් එකක් නෙමෙයි. නේ ඒ වෙනුවෙන් දැඩි ක්‍රියාමාර්ග ගතියුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් නෙතෙෆෙම් බැලුම් ගල අපි පෙනී සිටිනවා. හරි. සහ අනිත් පැත්තෙන් හැබැයි එහෙම මෙහෙයුම් සිදු වෙන කොටත් කවුරු හරි පණිනවනම්. ඔව්. පැනලා බලවන්ත වීම සඳහා කරගෙන යන අපරාධ වඩා සුමටව සිදු කිරීම සඳහා වෙන රටක වරප්‍රසාද දිනා ගන්න උත්සාහ කරනවා නම් දේශපාලන රැකවල් ඉල්ලා සිටීම සරණාගත රැකවල් ඉල්ලා සිටීම වගේ ඒ කෙරෙහි ඉක්මනින් අවධානය යොමු කරන්න ඕනේ. ඔව්. අස්සයා ගියාට පස්සේ ස්ථාලේ වහලා වැඩක් නැහැ කියලා අපි අර කාලාන්තරයක් තිස්සේ කියවනක් අහලා තියෙනවානේ. එහෙම තමයි. දැන් දේශපාලන රැකවල් දිනා ගත්තට පස්සේ දැන් ඉතින් කරන්න දෙයක් නැහැ, දැන් ඉතින් ගේන්න විදිහක් නැහැ වගේ කියලා වැඩක් නැහැ. නේ? ඊට කලින්ම පේවර ගත යුතුයි ඒ පිළිබඳ මේ සංවේදී බව අවදි කිරීම සඳහා තමයි මේ අනාවරණය අපි අද කරන්නේ. ඔන්න කංජිපානි ප්‍රංශයට පැනලා ප්‍රංශ දේශපාලන රැකවල් ඉල්ලා සිටින උත්සාහ කරනවා යයි කියනවා. ඒතර දේශපාලන රැකවල් ඉල්ලා සිටිනවා නම් ඒ ඉල්ලා සිටින්නේ මේ යහ කටයුතු වෙනුවෙන් නෙමෙයි. මොකද මේ අපිට එහෙම විශ්වාස කරන්න බෑ. සහ අපේ රටේ ඇත්තට මෙහෙම අවුරවුලක් නැහැ නේ. අපේ රටේ සාමාන්‍ය පුරවැසියෙක්ට ඉතාම සුවපහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්. අවුරුදු 30ක ත්‍රස්තවාදී යුද්ධයක් තිබ්බා. දැන් ඒකත් ඉවරයි. නේද? දැන් එතකොට එහෙම අපේ රටේ අනාරක්ෂිත බවක් නැහැ. එහෙම තියෙද්දි කාගෙන් බේරෙන්නද මේ කංජිපාණි එහෙ ගිහින් රැකවල් ඉල්ලන්නේ? නේ මේ අධිකරණේ නඩු කටයුතු විභාග වෙනකොට පැනලා ගිය කෙනානේ. නේ? එතකොට දේශපාලන රැකවල් ඉල්ලන්නේ ඇයි? අපිට ඉතාම සාධාරණ සැකයක් හිතෙනවා. මේ දේශපාලන රැකවල් ඉල්ලා සිටින්නේ ඔහු විසින් සිදු කරගෙන යනු ලබන මද්‍රව්‍ය ජාවාරම. ඔව්. මේ ඉතාම ඈතදිත් නේ ඔය අධිකරණයෙන් අපාරගෙන පැනලා ගියාට පස්සෙත් නේ තොරතුරු ආවනේ කංජිපාණ ඉම්රාන් ඔහුගේ බ්‍රෑන්ඩ් නේම් එකකින් අපේ රටට කුඩු වේවනවා කියන්නේ. ඒ කියන්නේ අර කුඩු අඩංගු පාර්සලේ ඔහුගේ මේ නමේ සඳහන් අකුරු පවා මුද්‍රණය කරලා එවුවා කියලා තොරතුරු තිබ්බනේ. බැල්මට මේ මද්‍රව්‍ය ජාවාරම යෙදී සිටියදීම තමයි ඔහු ප්‍රංශයට පයින්නේ. ප්‍රංශයට ගිහින් දේශපාලන රැකවල් ඉල්ලා සිටින. දැන් එතකොට අර සාධාරණ සැකේ අපිට දැනෙනවා හැඟෙනවා මේ දේශපාලන රැකවල් ඉල්ලා සිටින වෙන මොකකටවත් නෙමෙයි. ඔහු විසින් සිදු කරගන්න ලබන මේ මද්‍රව්‍ය ජාවාරම තව තවත් හොඳින් සිදු කරගෙන යාම සඳහා. දැන් ඕක තේරුණු වහාම අපි කළ යුත්තේ මොකක්ද රටක් විදිහට? දේශපාලන රැකවල් ඉල්ලීමට ඔහු දරන උත්සාහය ව්‍යර්ථ කිරීම සඳහා පියවර ගැනීම. අර මුලින් කියවුනේ. ඔව්. විදේශ කටයුතු අමාත්‍යාංශයේ හරහා අපේ රටේ විමර්ශන ආයතන හරහා රාජතාන්ත්‍රික සම්බන්ධතා පාවිච්චි කරලා මේ පිළිබඳ තොරතුරු දැනුම් දෙන්න පුළුවන්. ඔව්. මේ පුද්ගලයා ව්‍යාජ ගමන් බලපත්‍රයකින් හොර පාස්පෝට් එකකින් ව්‍යාජ පාස්පෝට් එකකින් තමයි ඇවිල්ලා මේ වෙන නමකින් සරණාගත රැකවරණ ඉල්ලන්නේ. දැන් ওই වෙන නමක් කිව්වට මෙයාගේ ඇත්ත නම මේක. ඒ නම යටතේ මෙන්න මෙයාට නඩු තියෙනවා. ඒතර අධිකරණයේ නඩුව විභාගෙදි තමයි මෙයා පැනලා ආවේ. සහ මෙයා සම්බන්ධයෙන් රතු වරෙන්තු නිකුත් කරනු ලබා තිබෙනවා ජාත්‍යන්තර පොලිසිය විසින්. මේ කරුණු කාරණා ටික පෙන්වා දුන්නොත් සරණාගත රැකවරණ ඉල්ලා සිටීම ප්‍රතික්ෂේප කරවා ගන්න පුළුවන් කමක් ලැබේ. හැබැයි අපේ රටෙන් එහෙම දෙයක් කරයිද කියන කාරණාව තමයි ඩිලිෂන් සැකයට තොඩු දෙන්නේ. අපි හිතනවා කරයි කියලා. අපි මේ කාරණා සම්බන්ධයෙන් හිටපු තානාපති නිලධාරියෙක් වෙච්ච උදයංග විරුතුංග මහත්මයාත් එක්ක තවත් කතා බහ කළා.
මෙතන දේශපාලන රැකවරණ තමයි පළවෙනි ස්ටේජ් එකේ ඉල්ලන්නේ. ඒතකොට දේශපාලන රැකවරණයක් ඉල්ලුවම යුරෝපයේ බහුතරයක් රටවල් වල ඒ වැඩ දේශපාලන රැකවරණය දෙනවද නැද්ද කියන එක නෙමෙයි. ඒකේ ආරම්භක වැඩ කටයුතු කරන්න පුළුවන්. එතකොට එයා දැනට ඇප්ලයි කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ රටට ඇතුළු වුණාම, යුරෝපයේ ඕනම රටකට ඇතුළු වුණාම ලෝයර් කෙනෙක්ගේ මාර්ගයෙන් දේශපාලන රැකවරණ ඉල්ලීමට කාරණාවක් ඉදිරිපත් කරලා ඒක මත ඒ ප්‍රොසෙස් එක කරන්න පුළුවන්. එතකොට ඊට පස්සේ ඒක එක එක රටවල් වල ගත වෙන කාලය වෙනස් වෙනවා. එතකොට යුරෝපයේ එයාට ඒක මත ඉන්න පුළුවන් තව අවුරුදු තුනක් කිසිම ප්‍රශ්නයක් නැතුව. මොකද ඒක නඩුවක් විදියට උසාවියක අහන කාල සීමාව මත තමයි ඒක රඳා පවතින්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඉමිග්‍රේෂන් ලෝයර්ස්ලා ඔක කරන අය ඒ නඩු ගොඩාක් ඈතට ගෙනියනවා. ඒකට මෙයාට යම් කිසි කාරණා ඉදිරිපත් කරන්න පුළුවන් කියලා මට තේරෙනවා. මේ රටට ආවොත්, ලංකාවට ආවොත් එයාව මරණ තර්ජනයක් තියනවා කියන දේ තමයි එයා ඔප්පු කරන්න උත්සාහ ගන්නවා ඇත්තේ උසාවියක. ඒකට ඒ කාරණාවම ඇති දේශපාලන රැකවරණ හම්බ වෙන. ඒකට දේශපාලන රැකවරණයක් මත හෝ යම් හේතුවකින් අවුරුදු පහක් සිටියට පස්සේ ස්ථීර පුරවැසිභාවයේ ස්ථීර වීසා පදනම මත ඒ රටේ ඉන්න පුළුවන්. ඒකට එතනත් තව අවුරුදු පහක් සිටියට පස්සේ තමයි යාට පුරවැසිභාවයේ ඉල්ලන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍යයෙන් ප්‍රැක්ටිකලි යුරෝපයේ, ඇමරිකාවේ, ඉංගලන්තේ වගේ රටවල් වල වෙන්නේ. දැන් මේ වගේ අවස්ථාවන් වලදී යුරෝපයේ රටක් හෝ දේශපාලන සරණාගතභාවයේ පතන රටෙන් මොන වගේ කාරණා සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන්න ඕට ඒ තත්ත්වය ලබා දෙන්නේ? ඔව්, ඒක පළවෙනියට ඔහු ඔප්පු කරනවා යම් රටකට, يعني තමන්ගේ රටට ගියාම ඔහුට මරණ තර්ජනයක් තියෙනවා කියලා. ඒක තමයි හැමතැනම කියන කතාව. මරණීය තර්ජනය තියෙනවා යත් තමන්ගේ රටට ගියොත්. ඒකම ඇති දේශපාලන රැකවරණයක් ලබා දීමේ වැඩසටහන පටන් ගන්න. يعني ඒ කරුණ හොයලා බලන්න ඒක හොඳටම ඇති. නමුත් මට තේරෙන විදිහට රජය හරියට මැදිහත් වුණොත් මොහුට රතු වරෙන්තුවක් නිකුත් කරලා තියෙන නිසා දේශපාලන රැකවරණ මත උනත් ඔහු ඉන්න ඕන සිරභාරයේ. ඒ කියන්නේ සිරභාරයේ ඉඳගෙන තමයි මේ ප්‍රොසෙස් එක උනත් යන්න ඕන. ඉතින් රජය ඒ ගැන කල්පනා කරලා ඔහුට නිකුත් කරලා තියෙන හින්දා ඔහුව අත්අඩංගුවට ගන්න කියලා ඉන්ටර්පෝල් එකෙන්ට ඉල්ලා සිටින්න පුළුවන්. හැබැයි ඉන්ටර්පෝල් එක ඇතුලේ ඉන්නකොට ඔහුව ලංකාවට බාර දෙන්නේ නැහැ. ඔහු දේශපාලන රැකවරණ ඉල්ලලා තියෙන නිසා. ඒකට ඒක ඔහුට ශක්තිමත් වෙනවා. ඒක අනිවාර්යෙන් ගේන්න අමාරුයි. ඉන්ටර්පෝල් එක බාර දෙන්නේ නැහැ ලංකාවට. ඔහු දේශපාලන රැකවරණයක් ඉල්ලලා තියෙනවා නම්, එහෙම නැත්නම් ඔහු නඩුවක් දාලා තියෙනවා නම් ඉන්ටර්පෝල් එක ලංකාවට බාර දෙන්න පෙර එහි තියෙන නඩුවට පිළිතුරක් ලබා දෙන්න ඕනේ. ඒතකොට ඒ නඩුවට පිළිතුරු දෙන්න සමහරලාට අවුරුදු 3ක් විතර යයි. ඔන්න ඕක තමයි ඩිලිෂන්. මේගොල්ලෝ මේ නඩු කටයුතු පවරලා ඒවෙන් කාලේ අල්ල ගන්නවා. ඒ කාලේ අල්ලගත්තට පස්සේ ලැබෙන වරප්‍රසාද ප්‍රමාණයක් තියෙනවනේ. දැන් අවධානය යොමු කළ යුතු තැන් කීපයක් තියෙනවා. එකක් තමයි රටින් පැනලා හැංගිලා රට ඇතුලේ අපරාධ කරවන, ඔව්, මෙහෙයවන අය. ඒ අපරාධ වඩා හොඳින් කරගෙන යාම සඳහා දේශපාලන රැකවරණ, සරණාගත රැකවරණ ඉල්ලා සිටමින් ඉන්නවා. නේ, අවුරුදු 30ක ත්‍රස්තවාදී යුද්ධයේ වකවානුවේදීත් ඕක වුණා. ඔව්. LTTEAI කියාගත්තු අය හෝ ඔවුන්ට සහාය දක්වපු පාර්ශවයන් රටින් පැනලා ඒ රටවල සරණාගත රැකවරණ ඉල්ලා සිටියා, දේශපාලන රැකවරණ ඉල්ලා සිටියා. ඒ ලබාගත්තු දේශපාලන රැකවල්, සරණාගත රැකවල් ඒ වරප්‍රසාද පාවිච්චි කරමින් ඔවුන් රටට එරෙහි ක්‍රියාකාරකම් සිදු කළා. උදාහරණයක් විදිහට ත්‍රස්ත සංවිධානය වෙනුවෙන් අරමුදල් රැස් කළා. හරි, ඒක එක පැත්තක්. ඒතකොට එහෙනම් ඒ පිළිබඳ අවධානය දිය යුතුව තියෙනවා. දෙවනි කාරණාව තමයි නීති විරෝධී ලෙස හදන, වැරදි තොරතුරු ලබා දීලා හදන ව්‍යාජ පාස්පෝර්ට්, ව්‍යාජ ගමන් බලපත්‍ර. මේ ව්‍යාජ ගමන් බලපත්‍ර පාවිච්චි කරමින් පිරිස් රටින් පණිමින් ඉන්නවා. ඕ රටින් පැන්න පිරිස් වෙන රටවල් වලට යමින් ඉන්නවා. මෙය රටට නරකයි. ඒ නිසා ඒ පිළිබඳ අවධානය දිය යුතුව තියෙනවා. කළ හැකි දේ මොනවද? කළ යුතු දේ මොනවද? අපි තවදුරටත් කතා කරනවා. අපි ඔබටත් ආරාධනා කරනවා, මේ සම්බන්ධයෙන් ඔබට යම් අත්දැකීමක් තියෙනවා නම්, තොරතුරක් තියෙනවා නම්, හෝ අදහසක් තියෙනවා නම් අපිට කතා කරන්න කියලා. 011-255-3363 අපේ දුරකථන අංකය. කැපවි ජනතා සේවයට බැලුංගල.
පහුගිය කාල සීමාව නිරන්තරයෙන් කියවුණා මේ ව්‍යාජ ගුවන් බලපත්‍ර සකස් කිරීම කියන කාරණා විශේෂයෙන්ම ආගමන ගුවන් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවා සම්බන්ධ වෙලා තිබුණ ඇතැම් අවස්ථාවන්වලදී මේ වගේ අපරාධකරුවන්ට ව්‍යාජ ගමන බලපත්‍ර සකස් කරන්න මේ ඒවයේ ප්‍රතිඵලයක් නේද එහෙමනම් මේ උඩුදුවමින් තියෙන්නේ අනිවාර්යෙන් ගොඩාක්ම යුරෝපයේ එංගලන්තයේ ඇමරිකාවේ තියෙන දේශපාලන පලිගැනීම් හෝ මරණීය තංජනය මත ඇතිවෙන කරුණවල බහුතරයක් පාස්පෝර්ට් ව්‍යාජයි. ඔවුන් ව්‍යාජ ගුවන් බලපත්‍ර වලින් තමයි ඒ රටවල් වල ගිහිල්ලා පෙනී සිටින්නේ. ඒ වගේම පාස්පෝර්ට් විතරක් නෙමෙයි ග්‍රාම සේවක සහතික දරෝ මේවා ගොඩාක් සහතිකේ නඩුවලට ඉදිරිපත් කරන ඒවා ව්‍යාජයි. නමුත් ඒ ව්‍යාජයි කියලා කියන්නේ ඒවා කියන්නේ දැන් පාස්පෝර්ට් එක ව්‍යාජයි කියන්නේ හොර පාස්පෝර්ට් එකක් නෙමෙයි ඒක ඔරිජිනල් පාස්පෝර්ට් එක. ව්‍යාජ නම. එහෙම නැත්නම් ඒ නමේ ෆොටෝ එකයි කරුණු වෙනස් වෙනවා. නමුත් ඒක ඇත්තටම නිකුත් කරලා තියෙන්නේ ඉමිග්‍රේෂන් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ග්‍රාම සේවක සහතික දරෝ මේවා වෙන්න පුළුවන්. ඒ ආයතන වලින් ඇත්තටම නිකුත් කරලා. ඒවයි කරුණු තමයි ව්‍යාජ. අන්න ඉතිරිදි තමයි වෙන්නේ මේ නිලධාරින්ගේ වැරදි නිසා තමයි ඒව හැදෙන්නේ කියන එක. ඔන්න දැන් දෙකක් තියෙනවා. ඔව්. එකක් සම්පූර්ණයෙන්ම එළියේ මුද්‍රණය කරන එළියේ ගහන හොර පාස්පෝර්ට් එක. ඔව්. ඒ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී වැටලීම් සිදු කෙරුණා. ඔව්. දෙවැනි එක තමයි ව්‍යාජ තොරතුරු ඇතුළත් කරලා. වෙනස් නමක්. ඔව්. වෙනස් උපන් දිනයක්. වෙනස් හැඳුරුම් පතාංකයක් වෙනස් ඡායාරූපයක් ව්‍යාජ දත්ත ඇතුළත් කරලා හදන පාස්පෝර්ට් එක. ඒක හදන්නේ ඒක හැදෙන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඇතුළේම. එහෙම එකක් හැදෙනවා නම් නොමග යවීමක් වෙන්නත් පුළුවන්. හැබැයි ඇතුළේ කෙනෙක්ගේ සවිය නැතුව ඕක කරන්නත් අමාරුයි. ඒ කියන්නේ කෙනෙක්ට කියන්න පුළුවන් මේක හදන්නේ අපි නෙමෙයි. මේකට අපේ සම්බන්ධයක් නැහැ කියලා. හැබැයි මේ රටේ වෙන දේවල් වල හැටියට අපි අත්දැකලා අහලා බලලා දැකලා තියෙන දේවල් වල හැටියට අපිට එහෙම හිතෙන්න පුළුවන්. දෙපාර්තමේන්තුව විදිහට එහෙම නොකරනවා වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම. එහෙම නොකරන සිස්ටම් හැදිලා තියෙනවා වෙන්න පුළුවන්. ඔව්. ඒක හොඳයි. හැබැයි මේ සිස්ටම් එක කඩලා සිස්ටම් එකෙන් පැනලා ඔව්. එක්කෙනෙක් දෙන්නේ ගේම ගහනවා වෙන්නත් පුළුවන්. අපි මේ කාරණා සම්බන්ධයෙන් ආගමන විගමන පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය මහත්මයාගෙන් විමසීමක් කළා. ඇත්තම පසුගිය කාලේ පුරාවටම අපේ ගමන් බලපත්‍රයේ ව්‍යාජව සකස් කරේ දෙපාර්තමේන්තුවේ. එතකොට මට මතකයි විවිධ අවස්ථාවලදී විශේෂයෙන්ම විශේෂ කාර්ය බලකාය පන්නල ප්‍රදේශයේ විශාල ආයතනයක් වැටළුවා. විශාල මහා පරිමාණයේ ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රවල දත්ත ඉවත් කරලා වැරදි විදිහට හදන දත්ත පිටුවක් ඇතුල් කරලා ශ්‍රී ලාංකිකයන් විදේශගත කරන බලකට ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ අපිත් එක්ක සම්බන්ධ වෙලා විශේෂ කාර්ය බලකාය විශාල වැටලීමක් කරා. ඒ වගේම ඔබට මතක ඇති විශේෂයෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ගණේ සංජීවන මහතාගේ ගමන් බලපත්‍රයත් ව්‍යාජව සකස් කරලා තිබුණා. ඒක අපේ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගත්තේ. ඒ අවස්ථාවේදීත් අපිට නිරීක්ෂණය වුණේ ඒගේ ගමන් බලපත්‍රේ පවා ව්‍යාජව සකස් කරලා තිබුණා කියලා බාහිර පාර්ශ්වයන් පිසිතුනේ. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට පස්සේ රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා 3 දෙනෙක් මේ සම්බන්ධව මට මතක හිටියෙ ඒ ගමන් බලපත්‍ර ව්‍යාජව සකස් කරන්න අදාළව වන මුද්‍රණ යන්ත්‍ර ඇතුළුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හඳුනගෙන තිබුණා. අර ගණේමල සංජීව නමස්සාට හදලා තිබිච්ච ගමන් බලපත්‍රය ඒ ස්ථානයේ සකස් කළ බවට. ඉතින් ඇත්තටම දෙපාර්තමේන්තුව තුළදී සිද්ධ විය හැකි කාරණේ වන්නේ යම්කිසි තැනැත්තෙක් ඔහු ව්‍යාජ උපයන සාක්ෂියක් සහ ව්‍යාජ ජාතික අනුපතක් පාවිච්චි කරමින් දෙපාර්තමේන්තුවට ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ඇත්තටම කිසිදු නිලධාරියෙක් ගමන් බලපත්‍ර ව්‍යාජව සැකසීම සඳහා සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක හැකියාවක් ඇත්තේ නැහැ. ඔන්න ජිරාන් තව කෙනෙක් ගණේ මුල්ලේ සංජීව රටින් පැන්නේ හොර පාස්පෝර්ට් එකෙන්ද? ඔන්න පැන්න හොර පාස්පෝර්ට් එක ගහපු තැනත් මාට්ටු. ඔව්. හරි. දැන් ඒ පිළිබඳ වැටලීම් සිදු වෙනවා. ඔව්. එහෙම මේ හොර පාස්පෝර්ට් මුද්‍රණය කරන ස්ථාන කීපයක්ම පහුගිය සමයේ බටරුන් ලැබ තිබෙනවා. ඒක එක එක සිදු විය යුතුයි. ඒක එක ඉතාම හොඳයි. අනිවාර්යයෙන්ම. ඒක එහෙම වෙනකොට අනිත් පැත්තෙන් අර ව්‍යාජ තොරතුරු ලබා දීලා ඇතුළෙන්ම මුද්‍රණය කරවා ගන්න දරන උත්සාහය. ඒක එකක් අපේ රටේ ඇතුළේ ඉඳන් වෙන්නත් පුළුවන්. වෙන රටක ඉඳන් වෙන්නත් පුළුවන්. හරි. දැන් උදාහරණයක් විදිහට අදාළ පුද්ගලයා වැඩ වෙටි ඉන්නේ ඩුබායි. එතකොට තානාපති සේවාවන් හරහා පුළුවන්කම තිබෙනවානේ විදේශයක සිට අපේ රටේ පාස්පෝර්ට් එක හදාගන්න. එහෙම නැත්නම් අලුත් කරගන්න ඒ පහසුකම තියෙනවා. ඒ පහසුකම තිබිය යුතුයි. මේ පහසුකම අවභාවිත කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරලා ව්‍යාජ තොරතුරු ලබා දීලා අර ව්‍යාජ පාස්පෝර්ට් එක හදාගන්න. දැන් මේකට ඇතුලේ යම් නිලධාරීන් සම්බන්ධයයි
පළමුකොටම පළමු සැකේ ඇති වෙනවා. සම්බන්ධ නැහැ කියමු. ඔව්. වැඩේ වෙනවනේ. අන්න හරි. එහෙනම් ඒ කියන්නේ ඇතුළේ නිලධාරීන් නොමග ගිහිල්ලා ඇඳලා රැවටිලා සිස්ටම් එක ඇතුලේ ඒ රැවටිල්ල හඳුනගන්න ක්‍රමයක් නැහැ. අන්න එහෙම ක්‍රමයක් හැදෙන්න ඕනේ. ඒ සඳහා මොනවද ගනු ලබන පියවර අපි ඒ පිළිබඳව විමසා බලන්න ඕනේ. හැබැයි ඊට කලින් මොකක්ද මේ ව්‍යාජ પાස්පෝර්ට් එක, මේක කොහොමද හැදෙන්නේ? ඒ පිළිබඳව තවදුරටත් අපි ටිකක් පැහැදිලි කරගත යුතු තිබෙනවා. අපි ඒ කාරණා සම්බන්ධිනුත් හර්ෂේ ලුක්පිටිය මහත්මයාත් එක්ක කතා බහ කළා. ඒ කියන්නේ ඔබේ පැහැදිලි කිරීම තියෙන්නේ ව්‍යාජව සකස් කරපු උපැන්න සහතිකය හඳුනුම්පත වගේ ව්‍යාජ තොරතුරුත් එක්ක එන ගමන බලපත්‍රයක් තමයි එතකොට ව්‍යාජ પાස්පෝර්ට් එක බඩපත් වෙන්නේ. ඒක ව්‍යාජ પાස්පෝර්ට් එකක් නෙමෙයි අතරම પાස්පෝර්ට් එක දෙපාර්තමේන්තුව පොලිස් එකසෙන් ඕනම රටකට යන්න පුළුවන් නිවැරදි ගමන් බලපත්‍රයක්. නමුත් එම ගමන් බලපත්‍රයේ පදනම් වන තොරතුරු අපි නිරීක්ෂණය කරලම ඒ තොරතුරු නිවැරදි නොවන හේයින් ගමන් බලපත්‍රයේ තොරතුරු නිවැරදි විය නොහැකි බව. දැන් මේ ඊ પાස්පෝර්ට් සේවව හරහා මෙවැනි තත්ත්වයන් බලක්වා ගැනීම හැකියාවක් තියෙනවද? ඇත්තරම දැන් ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍රය හරහා අපිට ලැබෙන ප්‍රධානම පහසුකමක් තමයි අපේ ගමන් බලපත්‍රය ඕනෑම ප්‍රත්‍යන්ත පාලනයේදී බෝඩ කන්ට්‍රෝල් එකකදී පරීක්ෂා කිරීමේ හැකියාව තියෙන අපේ දත්තපත්ති හා සම්බන්ධ වෙලා. ඒ කියන්නේ දැනට තියෙන ගමන් බලපත්‍රය අපි ලංකාවෙන් එරියට ගියාට පස්සේ ඒක අපේ පද්ධතිය තුලින් නිකුත් කර තියෙකක්ද නැත්ද කියන එක පරීක්ෂා කරගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා පැහැදිලි ඉඩකඩක් ලැබෙනවා ව්‍යාජ ගමන් බලපත්‍ර පාවිච්චි කිරීම සම්පූර්ණයෙන් නතර වීමට හේතුව තමයි ඕනෑම ප්‍රත්‍යන්ත පාලන අවස්ථාවක උදාහරණයක් විදිහට ඕනෑම විදේශ රටක ගමන පෝට් ඔෆ් එන්ට්‍රි කියන්නේ රට ඇතුල් වෙන අවස්ථාවේදී බෝඩ් මේක පරීක්ෂා කරගන්න පුළුවන්. මේ මොහොතේම සත්‍ර ගානක් තුල අපේ පද්ධතියට ප්‍රවේශ වෙලා මේ ආයතනයට මේක පරීක්ෂා කරගන්න පුළුවන්. අත්‍යවම ප්‍රතිපාර්ශ්වයෙන් නිකුත් කරපිටත් කිය. ඔන්න ඔහම ඩිලිෂන් ඒකේ විස්තරය තියෙන්නේ. දැන් මෙතනදී මේ නැතිවෙම් බැලුම් ගල අපේ ප්‍රශ්න කිරීමේදීත් හර්ෂලු පිටිය මහත්මයා කිව්වනේ මේ ව්‍යාජ දත්ත තමයි දීලා තියෙන්නේ එහෙමනම් කියලා. ඒ කියන්නේ ව්‍යාජ උපැන්න සහතිකයක්. කොරට හදපු උපැන්න සහතිකයක්. ව්‍යාජ හැඳුනුම් පතක්. කොරට හදපු හැඳුනුම් පතක්. ඒ පන්නේ. ඔව්. එතකොට මේ හොරට උපැන්න හැදෙන්නේ කොහොමද? දැන් ප්‍රශ්නේ ලෙහා ගන්නව නම් යන්නෙපැයි ඇතුළටමනේ. මුලටම යන්න. මුලටම යන්නෙපැයි. ඒතර මුලින්ම මේ ප්‍රශ්නේ අල්ලගත්තොත් තමයි මේක විසඳගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අපි එතෙන්ටම ගියා. දැන් අපිට තොරතුරු වාර්තා වුණා කොහොමද මේ ව්‍යාජව උපැන්න සහතික හැදෙන්නේ කියලා. දැන් මේ ළඟදී කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක අතිරේක රජිස්ට්‍රාර් ජෙනරාල් වරියා අත්අඩංගු කරගත්ත ව්‍යාජ උපැන්න සහතික නිකුත් කිරීමේ චෝදනාව යටතේ. ඇත්තට මේක වෙලා තිබුණේ අදාළ නිලධාරීතුමිය මුදල් අරගෙන විවිධ පුද්ගලයන්ට උපැන්න සහතික නිකුත් කරලා තිබුණා. දැනට මේ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. ඒ පරීක්ෂණ වලින් අනාවරණය වෙලා තියෙන්නේ පැය කීපයක් ඇතුළත ව්‍යාජ උපැන්න සහතිකේ නිකුත් කරනවා කියලයි. ඒ සඳහා ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිට ප්‍රදේශයේ රෝහලක සේවකයන්ගෙන්ද උදව් වරන් තියෙනවලු. ව්‍යාජ උපැන්න සහතිකේ ලබා ගන්න පුද්ගලයා අදාළ රෝහලේ ඉපදිච්ච කෙනෙක් කියලා ලබා දෙන තුන්ඩුවක් භාවිත කරලා තමයි අතිරේක රජිස්ට්‍රාර් ජෙනරාල් වරිය මේ ව්‍යාජ උපැන්න හදලා තිබුණේ. පරීක්ෂණවලදී අනාවරණය වුණා 1970 දශකයේ ඉපදිච්ච අයට ව්‍යාජ උපැන්න හදලා තිබුණා කියලා. කල් පසු උපතක් ලියාපදිංචි කරනකොට අතිරේක රජිස්ට්‍රාර් ජෙනරාල් වරිය ඒ ලේකම කොළඹ දිස්ත්‍රික් කාර්යාලයට යවන්න ඕනේ. හැබැයි මේ සැකකාරිය කළා තිබුණේ ව්‍යාජ අස්සන් සහ රබර් මුද්‍රාව යොදාගෙන මේ උපැන්න හොරට හදලා තිබුණා. මේ වාගේ මේ සැකය තියෙන්නේ මේවා පාතාල කාලේ සමාජිකයන්ට ව්‍යාජ ගමන් බලපත්‍ර හදන්න පාවිච්චි කරා කියලා. දුරකථනෙන් කෙනෙක් ඉන්නවා අපිත් එක්ක 01112553 අපි ඔබට විවෘත කරලා තියෙන ආයුබෝවන් ඔබට. අයිබෝන් මේ මම්තුලේ හේමන්ත කුරුණෑනි ප්‍රධාන කරුණු දෙකක් මත වෙනවා මේ ඔබතුමාලගේ මතු කිරීමෙන්. එකක් තමයි විදේශ රටක අධ්‍යාපනකරුවෙකුට රැකවරණේ ලැබෙන්න නම් ඊට පෙර අපේ රටේ දේශපාලන රැකවරණේ ලැබිලා තියෙන අපරාධකරුවන්ට ඒක ප්‍රධාන වශයෙන් කැපී පෙනෙනවා. අනිත් එක තමයි ආගම විගණන දෙපාර්තමේන්තුවේ හිල් හොඳටම දන්නවා මේ අපරාධකරුවන්ට රිංගල යන්න පුළුවන් මේ තාක්ෂණය දියුණුවනේ අපේ රටේ. දැන් තාක්ෂණයේ ලෝකෙ දියුණුව. එහෙනම් ආගම විගමනයේ මේ හිල් වහන්ඩ අපරාධකරුවන්ට සැලස්මක් හදලා නැහැ. එහෙනම් ඒකෙන්ම ඔප්පු වෙනවා මේක ඇතුළෙන්ම අපරාධකරුවන්ට උදව් කරපු බව ඔප්පු වෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමන්ට. ඒ පුරවැසි අදහස් දැන් අර හිල් තියනවා කියලා කිව්වනේ. ඔව්. හිල් වහන්න ඕන කියලා කිව්වනේ. හිල් වහන්න සැලසුම් ඕනේ කියලා කිව්වනේ. ඔව්. එහෙම සැලසුමක් තියෙනවාද? අපි ඒ ගැනත් හොයමු. හැබැයි ඊට කලින් අපිට අවසර දෙන්න විරාමයකට. කැපවි ජනතා සේවයට
බැලුම්ගල අද නැතිෆෙන් බැලුම් ගලින් අපි මේ අනාවරණ කරමින් ඉන්නේ ව්‍යාජ පාස්පෝට් හදලා රටින් පණන ජාවාරම පිළිබඳව. රටින් පැනලා වෙන රටවල දේශපාලන රැකවරණ සරණාගත රැකවරණ ඉල්ලා සිටින දරණ උත්සාහයන් පිළිබඳව, ඒ නිසා රටට වෙන්න පුළුවන් අගතිය පිළිබඳව අපි අද මේ නැතිෆෙන් බැලුම් ගලින් අනාවරණ කරමින් ඉන්නේ. දැන් එතකොට අපිට අර කතා කරපු හිතවතුන් අහපු ප්‍රශ්නෙත්, ඔව්, ගොඩක් අය මතු කරපු සැකයක්, ඇයි හිල් දැක දැක හිල් වහන්න බැරි? ඒ කියන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ යම් යම් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්, හිල් තියෙන්න පුළුවන් සිස්ටම් එකේ. මේවෙන් රිංගල තමයි මේ වැඩේ වෙනව ඇත්තේ. දැන් ඔය හිල් වහන්න දරන එක උත්සාහයක් විදිහට තමයි පේන්නේ e-passport එක. රයිට්. මොකක්ද මේ e-passport එක? මේකෙන් වහන හිල් මොනවද? ඒකේ තියෙන වටිනාකම මොකක්ද? අපි ඒක ගැනත් කතා කරන්න ඕනේ. මේ ගමන් බලපත්‍රයේ අඩංගු වෙන චිප් එකක්, ආරක්ෂිත මයික්‍රෝ චිප් එකක් තියෙනවා. මේ මයික්‍රෝ චිප් එක අපි ඔහුගේ ඇඟිලි සලකුණු සහ ඡායාරූපකල් කරලා තියෙනවා. එතකොට කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා ඒ අපේ පද්ධතියට ඇවිල්ලා ඒ තියෙන බයෝමෙට්‍රික් නැත්නම් ජියෝමෙට්‍රික් දත්ත ඒ මොහොතේම පරීක්ෂා කරගන්න අර පුද්ගලයාගේ ජියෝමෙට්‍රික් දත්තත් එක්ක. ඒ කියන්නේ එවලේ පෙනී හිටන පුද්ගලයා සත්තකින්ම මේ ගමන් බලපත්‍රයේ රැගෙන යන්නාද කියන එක ජියෝමෙට්‍රික්වත් අහුරු කර ගැනීමේ හැකියාව මේ මගින් අදාළ ගමන පෝට් ඔෆ් එන්ට්‍රි වලට නැත්නම් ගුවන්තොට පොළ වලට වරායන්ට ව්‍යාජ දත්ත පාවිච්චි කරලා ඔබ කිව්ව ආකාරයට මේ පහුගිය කාල සීමාවේ මේ පාස්පෝර්ට් හදලා අපි දැක්කා මේ අපේ රටේ අපරාධ කල්ලි සමාජිකයෝ රටින් පලා ගියා. දැන් මේ නව ක්‍රමවේදියත් එක්ක මෙවැනි දේවල් කිරීමේ හැකියාවක් නැති වෙයි කියලාද ඔබේ විශ්වාසය තියෙන්නේ? ඔව්, සත්‍යකින්ම අපි දැන් මේ වන විටත් පුජ්‍යණ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග මම හිතන්නේ ඉදිරි සතියක් දෙකක් කාලය තුළ ඍජුව සියලුම අපේ පද්ධතිය සම්පූර්ණම ජාතික අනුරූපත් පද්ධතිය හා සම්බන්ධ වෙනවා. ඊගාවට අපි දැනට සැකහත් සහිත සියලුම අවස්ථාවලදී උපන්න සහතිකය එකක් අපේ අයට හඳුනා ගැනීම සඳහා වන මූලික දැනුම සහ ඒ අයට අවශ්‍ය පරිචය දීලා තියෙනවා. ඉතින් ඒ නිසා ගමන් උපන්න සහතික හඳුනා ගැනීම හැකියාවත් දැනට දෙපාර්තමේන්තුවට බොහෝ අතරම ඕනෑම අවස්ථාවකදී පරීක්ෂා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම අපි ඉදිරියේදී පහුගිය වතාවල් කීපයකදී අමාත්‍යංශ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් අවස්ථා ගණනාවකදී අමාත්‍යංශ අපි ආරක්ෂක අංශයක සාකච්ඡා ගණනාවක් කළා. කොහොමද මේ ව්‍යාජ ගමන් බලපත්‍ර වළක්ව ගන්න කියන එක. ඒ සම්බන්ධයෙන් අපි යම් යම් යෝජනා හදලා තියෙනවා. මම හිතන්නේ ඉදිරියේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සම්බන්ධ කරගෙන ග්‍රාම නිලධාරීන් ඇතුළු තව මේ සම්බන්ධයෙන් දත්ත සාහවුරු කරන නිලධාරීන්, ඒ කියන්නේ ජාතික අනුපාතව දත්ත සාහවුරු කරන නිලධාරීන් හා සම්බන්ධව අලුත් ඉදිරියේදී මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම 100%ක්ම කොහොමද නවත්තන්නේ කියන කාරණාව. ඉතින් ඒ නිසා ප්‍රොපෝසල්ස් අපි ලබා දීලා තියෙනවා. ඒවා ඉදිරියේදී ක්‍රියාත්මක වෙයි මේ ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍රයත් එක්ක. මම හිතනවා එතකොට මේ ප්‍රශ්න සියල්ලම විසඳේවි කියලා. e-passport සේවා සම්බන්ධයෙන් පවතින නවතම තත්ත්වයක් මොකක්ද? කොයි කාලෙ වගේද මේ කාරණාව පටන් ගන්න පුළුවන්කම තියෙන්නේ? ඔව් නෑ, දැනට e-passport එක සම්බන්ධයෙන් වෙන සියලුම මූලික කටයුතු අවසන් කරලා තියෙනවා. ඒ අනුව අදාළ ආයතනය විධිමත් තෝරගෙන අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් තෝරගෙන අවසන් කරලා එයට ප්‍රදානය කරලා තියෙනවා. මේ සඳහා වෙන කටයුතු අවසන් කරන්ද ඒ අනුව එම ආයතනය වෙත අපි දෙපාර්තමේන්තුවෙන් අදාළ සියලු තොරතුරු සම්පාදනය කරලා තියෙනවා. නව ගමන් බලපත්‍රයට අදාළ මූලික ආර්ට්වර්ක්, කියන්නේ මුද්‍රණය අදාළ වන මූලික ආර්ට්වර්ක් එක මේ වන විට අවසන් කරලා තියෙනවා. ඒ අනුව මේ අදාළ ආයතනය ලෝකෙ ප්‍රසිද්ධ ගොඩාක් රටවල් වලට තම සේවාව ලබා දෙන ආයතනයක්. ඒ ආයතනයේ මේ වන විට මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට සූදානමින් ඉන්නවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා දෙපාර්තමේන්තුවට මේ අවුරුද්දේ නොවැම්බර් මාසයේ පමණ වන විට දෙපාර්තමේන්තුවට ගමන් බලපත්‍ර මූලික පළවෙනි තොගය දෙපාර්තමේන්තුවට ලැබෙයි කියලා. ඒ අනුව අපි සූදානමින් ඉන්නවා මේ අවුරුද්දේ නොවැම්බර් මාසයේ පමණ වන විට නව ගමන් බලපත්‍ර නිකුත් කරන්න. කැපවි ජනතා සේවයට බැලුම්ගල. ව්‍යාජ පාස්පෝර්ට් හැදෙන්නේ ව්‍යාජ දත්ත ඇතුළත් කරලා හදන පාස්පෝර්ට් එක. ඕවා හැදෙන්නේ ආගමන විගණන දෙපාර්තමේන්තුවේ සිස්ටම් එකේ තියෙන හිල් නිසා නම්, ඒ හිල් වලින් රිංගල නම් ඒ හිල් වහන එක අතිශය වැදගත්. ඒ හිල් හඳුනාගෙන තියෙනවා සහ ඒ හිල් වහන බලාපොරොත්තුවෙන් ඊ පාස්පෝර්ට් එක එනවා කියලා දැන් කියවුණා. ඒතර මොකක්ද මේ ඊ පාස්පෝර්ට් එක? මේකාවට පස්සේ කලින් ඒවට මොකද වෙන්නේ? මේ වගේ ප්‍රශ්න ටිකත් අපි නිරවුල් කරගත යුතු තිබෙනවා. ඔව් ඩිලිෂන්, දැන් මූලිකව කියවුණානේ හර්ෂි ලුක්පිටි මහත්මයාගෙන් මේක නොවැම්බර් වෙනකොට මේ කටයුතු ආරම්භ කරනවා කියලා. දැන් එහෙමනම් දැන් මේ කාල සීමාව වෙනකොට මේ කල්ිකුත් වෙන පාස්පෝර්ට් තියෙනවා නේ, ඒවට මොකද වෙන්නේ? ඒතර ඒවා අලුත් කරන්න ඕනේ නැද්ද? අලුත් කරොත් මොකද්ද ලැබෙන්නේ? ඔන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. අපි ඒ කාරණා සම්බන්ධෙනුත් එතුමගින් විමසීමක් කළා.
දැන් මේ කාල සීමාවේ ගමන බලපත්‍ර කල්ලිකුත් වන පුද්ගලයන් මොකක්ද කරන්න ඕනේ? ඇතැම් මාධ්‍ය වාර්තා පළ වුණා ජූලි මාසයේ කල්ලිකුත් වෙනවා සඳහා මේ වසරක දීර්ඝ කිරීමක් කරලා තිබුණා කියලා. එහි ඇත්තක් තියෙනවද? නෑ, ඇත්තටම අපි උත්සාහයක් ගත්තා දෙපාර්තමේන්තුව පැත්තෙන්. ඇත්තටම මේ දැන් අපි ගමන් බලපත්‍රව අවශ්‍යතාවය අපි අන්තිමට තියනවා 150ක්. ඒක ඇත්තටම දෙපාර්තමේන්තුව ප්‍රමාණවත් තරම් ඉදිරි කාලයට ගමන් බලපත්‍ර ලැබෙනවා. ඒ නිසා අපි උත්සාහ කළා මෙන්න ඊ ගමන් බලපත්‍රය නවක, කියන්නේ අලුතෙන් ගමන් බලපත්‍ර කල්ලිකුත්තන සියලු දෙනාටම ලබා දීම සඳහා උත්සාහයක් ගන්න අපි උත්සාහ කරා. නමුත් එතෙන්දී අපිට කරන්න තැනන කිච්ච ගැටලුව තමයි මේ සඳහා වන ජාත්‍යන්තර ප්‍රමිතිය තීරණයකට ආයතනය වන ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා අධිකාරිය ඉන්ටර්නැෂනල් සිවිල් ඒවියේෂන් ඕර්ගනයිසේෂන් එක්ක අපි සාකච්ඡා කරා. අපිට බැරිද දැනට කල්ලිකුත්තන අයට කෙටි කාලයක් වසරක උපරිම කාලයක් සඳහා ගමන් බලපත්‍රය තවදුරටත් පවත්වාගෙන යන්න දීලා ඒ අයට කඩිනමින් මෙම ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍රයට ප්‍රවේශ වෙන්න අවස්ථාව දෙන්න පුළුවන්ද කියන කාරණාව පිළිබඳව සොයා බැලුවා. දැන් කියන්න ඕක එක පැත්තක්. හිල් වහන්න ඕනේ, හිල් වහලා තව තවත් ව්‍යාජ ගමන් බලපත්‍ර හදන්න යම් කෙනෙක් උත්සාහ කරනවා නම් ඒක වාරණය කරන්න ඕනේ. අතර අර හොර පාස්පෝර්ට් ගහන හොර මුද්‍රණාල ඒවත් වටලන එක අවශ්‍යයි. සහ අනිත් පැත්තෙන් දැනටමත් පැනපු අය ඉන්නවනේ. ඒ පැනලා ව්‍යාජ පාස්පෝර්ට් එක පාවිච්චි කරලා තවත් රටක සරණාගත රැකවරණ ඉල්ලා සිටින්න උත්සාහ කරන අය ඉන්නවනේ. දේශපාලන රැකවරණ ඉල්ලා සිටින්න උත්සාහ කරන අය ඉන්නවනේ. එක්කෙනෙක්ගේ නම මුලින්දම්ම කිව්වනේ කංජිපාණ ඉම්රාන්. මේ පන්නේ අයව නවත්තා ගන්න කොහොමද? ඒ සඳහා පියවර ගත යුතුව තියෙනවා. ඒක පරක් වුණොත්, ඒක නොකළොත් වෙන්න පුළුවන් අගතිය මොකක්ද? ඒකත් අපි නැවත පෙන්වලා දෙන්න ඕනේ. අපි ඒ කාරණා සම්බන්ධයෙන් නීතිඥ සංජය එස් අරිදාස මහත්මයාගෙන් ප්‍රශ්න කළා. දැන් මෙවැනි අපරාධකරුවන්ට ඒවට සම්බන්ධ පුද්ගලයන්ට සරණාගත භාවය මේ වගේ යුරෝපීය රටවල වලින් ලැබීමත් එක්කම දැන් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නේ ලංකා රජය. ඒතොර ශ්‍රී ලංකාව රජයට හෝ ආරක්ෂකංශ වලට ඒකෙන් වෙන බලපෑම කොයි වගේද? ඔව්, ඉතාම පැහැදිලිව ලංකාවේ එතකොට දැන් ඔවුන් සම් යම්කිසි පුද්ගලයෙක් කියන්නේ අපි ලංකාවේ අපරාධයකට සම්බන්ධිත පුද්ගලයෙක් හරි අපරාධයකට සම්බන්ධයයි සැක කරන පුද්ගලයෙක් හරි එවැනි සරණාගත භාවයක් සරණාගත භාවය සම්බන්ධ ඉල්ලුම් පත්‍රයක් යොමු කිරීම හෝ සරණාගත භාවයේ ලැබීම මේ කියන තත්ත්වයන් දෙකේදීම පැහැදිලුව මේ ශ්‍රී ලංකා රාජ්‍යයට හැකියාව තිබෙන අදාළ රාජ්‍යයට ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කරන්න. හැබැයි එහෙම ඉල්ලීමක් කරන්න ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කිරීමට අවශ්‍ය වෙනවා. සහ ඒ සරණාගත භාවය අපේ හිතමු ලබා දුන් රාජ්‍යයක් කියලා. එතකොට ඒ ලබා දුන් රාජ්‍යයට හැකියාවක් තිබෙනවා අවශ්‍ය නම් මේ සැකකරු ශ්‍රී ලංකාවට ලබා දෙන්න, එහෙම නැත්නම් ඔවුන් භාරයේ තියාගන්න. එතකොට ඒ සඳහා ඉදිරිපත් කරන කරුණු රජයේ විසින් ඉදිරිපත් කරන කරුණු විශ්වාසනීය භාවයෙන් යුක්ත කරනු විය යුතුයි. එහෙම නැත්නම් යම්කිසි පුද්ගලයෙකුට අවශ්‍යතාවයක් මත හරි එහෙම නැත්නම් නිකන් අර සමාජය තුළ යම්කිසි රැල්ලක් හරි සමාජය තුළ යම්කිසි අදහසක් පෝෂණය කිරීමේ වෙනුවෙන් හරි රාජ්‍යයකට කටයුතු කිරීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. සරණාගත භාවය අපි හිතමු මෙහෙම ඉල්ලපු අපරාධකරුවෙකුට හෝ නැත්නම් ඒ සම්බන්ධයෙන් සැකසිත පුද්ගලයෙකුට සරණාගත භාවය ලැබුණා කියලා. ඒතර ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් ලංකාවට නැද්ද? නැහැ. ලංකාවේ තිබෙන නීතිය දැන් ලංකාවේ යම්කිසි සැකකරුවෙක් එහෙම නැත්නම් යම්කිසි චෝදිතයෙක් අධිකරණයේ පෙනී සිටීමක් කරන්නේ නැත්නම් ඔහුට විරුද්ධව නඩු කටයුතු පවත්වාගෙන යාම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ කාර්යපටිපාටියක් තියෙනවා. ඒ කාර්යපටිපාටිය අනුගමනය කරාට පස්සේ යම්කිසි පුද්ගලයෙක් වරදකරුවනොත් ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය තුළ ඉතාම පැහැදිලිව ප්‍රතිපාදනය තියෙනවා. ඒ වරදකරුවාට පස්සේ ඔහු සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඉන්ටර්පෝල් එක ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනය ක්‍රියාත්මක කිරීමේ හැකියාව රාජ්‍යයට තිබෙනවා. ඒ ක්‍රියාත්මක කිරීමේදී අනිවාර්යයෙන්ම සරණාගත භාවය ලබා දුන් රාජ්‍යයේ ප්‍රතිපත්තිත් එක්ක ගැටීමක් සිද්ධ වෙනවා. එවිට ශ්‍රී ලංකා රාජ්‍යයට සිද්ධ වෙනවා ඒ රාජ්‍ය තුළ අදාළ මැදිහත් වීම සිද්ධ කරන්න. ඒක අනිවාර්යයෙන්ම කිරීමේ හැකියාව තියෙනවා. එම කිරීමට අවශ්‍ය හැබැයි නෛතික ක්‍රියාවලිය අනුගමනය කළ යුතුව තිබෙනවා. යම් අපරාධකරුවෙකුට යුරෝපයේ රටක සරණාගත භාවය ලැබුණත් ලංකාවේ නඩුකටයුතුවලදී ඔහු වරදකරු වුණොත් ජාත්‍යන්තර මැදිහත් වීමක් හරහා ඔහු යළි ලංකාවට ගෙන්වා ගැනීමේ හැකියාවක් තිබෙනවා කියන එකද මේ පැහැදිලි වෙන්නේ? පැහැදිලිවම හැකියාව තිබෙනවා. හැබැයි අර ක්‍රියාවලිය අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු වෙනවා. නීති රාමුව යටතේ ක්‍රියාත්මක විය යුතුයි. විය යුතුයි. net halayutto apramadiva net hariva api ehema prarthana karimin adara nathara wenne mama dilshan mama chiran